प्र්‍රසන්න එපාකිව්ව සංවිධාयකම. පොහොට්ටු පක්ෂේ ජතික සංවිधාयක් මෙන් බැසිල් රාජ පක්ෂ ඉවත්තුුණේ මේට ටිකකාලෙකතක් කලින්, ජතික සංවිधාयක්මෙන් අයි ුණු බැසිල් පසුගේ දවසක ප්‍රසන්න රන්තුන්ගට කතා කරලා. න්න ඔයා පක්ෂ ජතික සංවිදා යක තනතුර බාරාරන්, පක්ෂ දන වැඩේ කරන්න කියලා. ප්‍රසන්න මේකට දක්ව තිෙන්නේ වෙන ප්‍රතිචායායක් सර් ම ජඳදවිතිතුමා ආ්ුව වැඩ ගොක් ාරදීල තියෙනවා ඒකට රටවට අන්නත් ඕේ, ආ්ඩ පක්ෂ සංවිධයයික විදිහට පාර්ලිමේන්තුවේ බාදදින්නත් ඕන. ඒ නිසා වෙන කෙනෙක්ත ඔය වගේකීම දෙමු නේද කියලතමා ප්‍රසන්න කියල තියන්නේ. ඒට පස්සේ බැසිල් කතා කලතියන්නේ रोහිතට, රෝහිත ඔයා අපේ ජේෂ්ඨ මන්ත්‍රී කෙනෙක්නේ ඒ නිසා ඔයා පක්ෂේ ජාතික සංවිධහයික්කම භාරාරගෙන කරන්න. බැසිල්ගේ මේ යෝජනාවට සතුරින් උද්දහමයට පත්ුණු රෝහිත හිතවතුන් කිහිෙප දෙනෙකුටම මේ කතාව කියලා තියෙනවා. එය අතරින් කවුරු හරි මේක නාමල්ග කණෙත් තියලා! නාමල් මේ ගැන පවුලේ කට්ටියෙක් කතා කරලා පවුලේ ස්ථාවරය. හින්ද චල් ඇතුළූ පවුල ේෂ්ටයන්ගේ අදහස වෙලාතියෙන්නේ මේ වෙලාවෙ පක්ෂය जाතිකංවිධायකම රජපක්ෂपाවුලෙන් පිට ෙනෙක්ට යන්න ඕන කියලා. ඒත් ශිරන්ති රජ පක්‍ෂනම් තද ස්ථාවරය එක ඉඳල තියෙනවා නාමල්ටම එක දෙන්න ඕනෙ කියලා කොහමहाරි බැසිල්ගේ යෝජනාව ක්‍රියාත්ම කරන්න රජපක්ෂपाවුල එකඟ වෙලා ඉද්දි. හදිසිිය කැඳව පු පක්ෂය රැස්වීමකති එකපාරටම නාමල්ගේ නම ජාතික සංවිධाයිකමට යෝජना වෙලා. වැඩේ තියන්නේ මේ යෝජනාව ගෙනක් තියෙන්න්නේ බැසිල්ගේ බඩිය වගේ හිටපු ජයන්ත කැටගොඩ. කුණුසුම් වූ පොහොට්ටු රැස්වීම. මල්ගේ නම ජයන්ත කැටකොඩ යෝජනා කලාට පස්සේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙතුන් දෙෙනෙක්, නාල්ගේ පත්තුවම අනුමත කරලා කතා කරලා තියෙනවා. අවසානේ නාමල්ම නැගටලා මට තිසිම තනතුරක් නෑ කරන්න වැඩක් නෑ. මට එහෙම ඉන්න බෑ එනිසා මම පක්ෂයේ ජාතික සංවිධායක වගගේම අරන්, පක්ෂය හදන වැඩේ කරන්න ඕනේ. නාමල්ගේ මේ කතාවෙන් පස්සේ සාගරකායවසම් ජනාධිපතිවරණේ අපේක්ෂකයක් කෞද කියලා නිලවශයෙන් පක්ෂ කියනකම්. ඒෙක් පුදගි මත ප්‍රශ නොකර ට යුතු කියලා යෝජනා කරලා ඒ යෝජාවට කවරුත් වැඩි උනන්දුවක් නැව නහෙට ට ඇති අතර. නිහටතාවෙන් පෙනීයන්නේ එම යෝජනාව අනුමත වූ බවයිගේ අර පුරද්ධට වගේ අනුමත වෙලා ගිනි තැබූ ගිනිගේ නාමල් ජාතික සංධදායකවෙලා රැස්වීම ඉවරවෙලා කට්ටිය පිටවෙන කොට නාමල්ගේ ක්ඩායමේ තරුණයෝ ෙහිප දෙනෙක් එලියටගේ පොඩි ගැම්මකින්. ඒ ගැම්ම පිටින්ම නාමල් ලඟින් ඉන්න ගිනිගේ. ජන විදශසය කර සහ ප්‍රි ණඩාරට පොඩි හින්ටක් ගහලා මේ යන්නේ රනිල්ගේ දරුව දෙන්න. ගිනිගේගේ කතාවට මල පැන පුකාංචන ඇයි අවුල්ද කියලා ගිනිගේ දිහා බලලා ගිනි පිබගෙන ඉදිරියට එද්දී ප්‍රමිත කාංචශනව අල්ලගෙන බැසිල්ගේ මහමැතිවරන මෙහෙුම ජනධීපති බල යොදගෙන ාර්ලිමේන්තුව විසරුවීම රණනිල් වික්‍රමම් සිංහ ජනාධිපතිවරයා ප්‍රතික්ෂපකිරීමත් සමග බොහෝ දෙනෙක් සිතුුවේ බැසිල් පරාජය භාගෙනයින්දී කියලා. බැසිල් සටන නවත්තන පාටක් නෑ ඔන්න බැසිල් තමට හිවත් පාර්ලමේන්තු න්ත්‍රේ කෙනෙක් ලව පුදගලික මන්ත්‍ර ෝජනාවක් විදිහට පාලිමේන්තු විසිරීමේ යෝජනාවක්ගේන්න සැලසුම් කරනවු. යන දෙයෝ රත්්‍ය ගියත් එකයි මොන්ටේරෝයකේ ගියත් එකයි කියලා බැසිල් ඒක කලොත් හැගි හැගි වෙස්මදින අයට එලිපිට නටන්න වෙනව න්න. කොහොුණනත් මේ මහමතිවරණ යෝජනාවට, ප්‍රසන් රතුංගාද පැහැදිි උත්තරයක් දීල තිබුණා. ඒ මෙහෙම. මගේ මතයකන මම අඩත් කියන්නේ ජනාජිපතිවරණයකට යන්නත් තෝනි ඒවගේම මේ අභියෝග භාරගන්න පුළුවන් රටේ ආර්ික ගොඩනගුණනායක ඇතිද අනි ලිකම්සි මහත දින පපජයග්‍රහණය කරන්න න් කිය පාල්මේන්තු චන්දකට වඩාමන් ජනාජපතිවරණයකට යන් කියන්නේ පර්ලිමේන්් ඇතිවරණයකට ගේ හම වෙන්නේ කාටවත් මේ ස්ථාවරන්ඩ පිටවන්න්න බැරිව වෙනවා එකකට රට ආරාජික වෙනවා පකිස්ාන විච්චිදේ ලංකාවට වෙන්නේද තියෙනවා එතකොට පවෙන්නමොක්ද. ට ිනිස් සුදුක්කිෙන නෝ රට ගෙන හිතල අපි ැන්ට ඉදුගන්නුවනි රටැ රට ජනතාව ගැන හිතල තිහිදුගන්නවන අපි කණ්ඩායම පාලිමේන්ටු ගේ ලස්ථාව රාණඩදු හදනවට වඩ කවුරු හෝ ජනාධිපතිවනයට හිදුපත්වෙන් අපිේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙෙනද දිනන කෙන ආණ්ඩුව පිටල රට ගෙනියන්නන්නේේ රට ගෙනිය අද අපි පිහෙමනි මො ගොට අබේම හට දින්න අපි ආ්ඩුවක් ගත්ත අපි ෆෙල්දුුනක්. ඒ ක්ෂ දැක්ි හැබැයි ආඩුවක් කැටිය. අපේ මන්ත යරු රනිල් විකල්සි මහත ඇතක වැඩ කරල ආ පව ආ්ඩුව ශක්තිමත්කර රට ස්ථාවර ඉතින් අපට වැකරන්න බැරිකමක්නමේ අප මතතිවරුට වැඩකරන්න බැකමන්න අපට පුලුව එහමනම් ඒකට නායකත්හ තීන්දු ගැනු ගැනීමට සම්බන්ධතම එතන අරබු දෙෙතිබුණ ඒ තීන්දු ගැනීම දැන් සිද්ද වෙනවා ඒගේ ඉදිරි මැතිවර ද මං විශාස කරන. නිලිකසි හත න්න රනිලිකරසි මහත අන්ඩුව පිත්ව නි දෙන්නනඕන.ඒවගේ වෙනකවරුව දින්නවන ඒගේ ආ්ඩුව පිටවන් දෙන්න තොම රට රජිකවෙන්නේ. රට තමයි එක පක්ෂය දෙක. රටේ මිනිස්ුවෙනෙන් ගන්නතීන්ට ගන්න ඕනේ විශවා හිලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපතිපේක්ෂත්යට සදු කෙනෙක් නෑ කිය මට තේරණ මයිම කර කෙනෙක් . ඉටම වක් ඉති නැව හදර් පුරුකේනේ මගේ පතේන මං කියන්නේ.